ආදරෙන් පිළිගන්නවා channel D YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න හැමෝම. ඉතින් අපි කලින් වීඩියෝ එකේ කතා කළා කොහොමද 5 එකේ web traffic වලින් පළවෙනි order එක ගන්න කියලා. පළවෙනි order එක ගන්න තියෙන opportunities මොනවාද කියලා කලින් වීඩියෝ එකේ කතා කළා. ඉතින් ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයාලට පුළුවන් මම මේ ඔබ දාලා තියෙන link එකෙන් ගිහලා ඒ වීඩියෝ එක බලන්න. මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද 5 එකේ buyer request එකක් හදාගන්නේ කියලා. web traffic buyers ලට offer කරන්න හරියට කොහොමද buyer request එකක් හදාගන්නේ, මොකක්ද buyer request එකේ අනිවාර්යෙන් අඩංගු වෙන්න ඕන කරුණු ටික තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් channel D YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එකත් තිබුත් මන් දාන videos notification එකක් විදිහට ගෙන්න ගන්නත් පුළුවන්. वीडियो कटे अन्न कल तव दया कि मत कंटाक्ट गुडकना सोशल मीडिया थ्रू मम पुलवा हम मेसेज रिप्लाई करना थिंग रिप्लाई कर बेरून मेसेजेस थिंग एगुलांट की अभी पुलवा यूट्यूब पल्ले यूट्यूब वीडियो को पल्ले कमेंट कर प्रश्न गुडका प्रश्न इतना एगुलांट कमेंट्स की वाला लुक ऐडिया पुलवा अभी तीन प्रश्न इतना डिस्कस करम इतकोट एक हेमोटम लेसी थिंक यूट्यूब वीडियो के अटिंग कमेंट करना सह मम कलिंग वीडियो कराट पास 5 के पड़ी अपडेट मेधवासल एनालिटिक्स पेनवा एक एनालिटिक्स टेंपररी अंकल तीयनवा योला पड़ी अपडेट काकनीसा थिंक एक निशाट मम कलिंग की टेपेक क्रियात्मक बेरवती इक हरियान बयास बेरवती पोडक हरियान का इन मेधवास्ट के हट यथात्र पत्र अत्र पास पुड़वांग मम कलिंग टेपेक පාවිච්චි කරගන්න ඇනලිටික්ස් වැඩි කරලා පළවෙනි ඕඩෙක් ගන්න ගිග් එකක් රෑන්ක් කරලා පළවෙනි ඕඩෙක් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා චුට්ටක් ඉවසලා ඉන්න මොකද 5 එකේ මේ අප්ඩේට් එක ඉවරනකම්. හරි අපි යමු මේ වීඩියෝ එකට. බය රික්වෙස්ට් එකක් අපි බය කෙනෙක්ට යවද්දි අපිට මේ බය රික්වෙස්ට් එක ප්‍රධාන කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. පළවෙනි කොටස තමයි බයගේ රික්වෙස්ට් එකට ඇක්නොලෙජ්මන්ට් එකක් තියෙන්න ඕනේ. මං කියන මේ වචන වලට මොකද්ද මං මීනින් එක කියලා මොකද්ද මං අදහස් කරේ කියලා පළවෙනි එක ඇක්නොලෙජ්මන්ට්, දෙවෙනි එක මැසේජ් බොඩි එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ අන්තිමට බයට වෙල්කම් එකක් දෙන්න ඕනේ. ඉතින් මේ තුන තමයි බය රික්වෙස්ට් එකක අනිවාර්යෙන් අඩංගු වෙන කරුණු තුන. මං කියන්නම් මේ කරුණු තුන මොනවාද කියලා ඔයගලන්ට තේරෙන විදිහට. හරි මොකද්ද මේ ඇක්නොලෙජ්මන්ට් කියන්නේ? ඇක්නොලෙජ්මන්ට් කියන්නේ මුලින්ම අපි බයර්ගේ රික්වෙස්ට් එක අපිට තේරුණා කියලා බයර්ට කියනවා. ඒ කියන්නේ I can understand your request කියලා අපි බයර්ට කියනවා. මොකද නැත්තම් ඒක අනිවාර්යෙන් කියලා ඉන්නොත් මොකද බයර්ට එතකොට තේරෙනවා ඒ අපි ඒ කියන්නේ බයර්ගේ රික්වයර්මන්ට් එක අපිට තේරෙනවා කියලා. ඉතින් අපි මැසේජ් එකේ මුලින්ම සඳහන් කරන්න ඕනේ අපිට ඔයාගේ රික්වෙස්ට් එක තේරෙනවා කියලා. මොකද අපිට රික්වෙස්ට් එක තේරෙන්නේ නැත්තම් අපි බයගේ වැඩේ අපිට කරගන්න වෙන්නේ. ඉතින් බයට ඒක මුලින් කියනින්න ඕනේ ඔයාගේ රික්වෙස්ට් එක අපිට තේරෙනවා. ඉතින් අපිට මේ වැඩේ කරන්න පුළුවන් කියලා බයට මුලින් ඇක්නොලෙජ්මන්ට් එකක් දීලා ඉන්න ඕනේ. හරි දෙවෙනි එක තමයි මැසේජ් බොඩි එක. ඉතින් මැසේජ් බොඩි එකේ තියෙන්න ඕන දෙයක් තමයි අපිට කරන්න පුළුවන් සර්විසස් ටික. ඉතින් අපිට දෙන්න පුළුවන් ට්‍රැෆික් එකේ කැටගරීස්. එතකොට ට්‍රැෆික් එක කොහොමද අපි දෙන්නේ? අපිට මොන මොන කන්ට්‍රීස්ද අවේලබල් වෙන්නේ? එතකොට බය අහලා තිබුණොත් අපෙන් USA හරි කැනඩා හරි කන්ට්‍රි එකකින් ට්‍රැෆික් එක ඕනි කියලා. එතකොට ඒ දේවල් ඇතුළත් කරන්න පුළුවන් මැසේජ් බොඩි එක තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. මොකද මැසේජ් බොඩි එක තමයි බය ගොඩක්ම කියවන්නේ. කියන්නේ අපිට අඩංගු කරන්න පුළුවන් ඩීටේල්ස් ඔක්කොම අඩංගු කරන්න පුළුවන් මැසේජ් බොඩි එකේ. ඉතින් මැසේජ් බොඩි එක හරියට තියෙන්න ඕනේ. මම ඔයගලන්ට රික්වෙස්ට් කරන්නේ මැසේජ් බොඩි එක එඩිටබල් විදිහට හදාගන්න. ඒ කියන්නේ ඕනම බය කෙනෙක්ට යවන්න පුළුවන් විදිහට පොඩ්ඩක් එඩිට් කරලා යවන්න පුළුවන් විදිහට මැසේජ් බොඩි එක හදාගන්න. ඉතින් මම ඔයගලන්ට මේ වීඩියෝ එකේ අවසානයේ බය රික්වෙස්ට් නෝමල් टेम्प्लेट का दिना मुझे किए टेम्प्लेट यहाँ मुखद ओगोलो मे वीडियो कटे बलनीसा नॉर्मल बलनीसा हेमो मेकम टेम्प्लेट यहाँ हेमो बैठते नोटिस अनेक तम फाइव कटा नोटिस ओगोल एक बय रिक्वेस्ट हेमोम कॉपी पेस्ट कर एक निशा मम्मी दिन टेम्प्लेट ईडिया मित्रकान एक एडिट करगा बिजनेस नेम එක දාලා ඒ විදිහට එඩිට් කරගන්න ඔයගලන්ගෙම යුනික් විදිහකට. ඉතින් මම ඔයගලන්ට අයිඩියා එකක් ගන්න විතරයි මේ ටෙම්ප්ලේට් එක දෙන්නේ. ඒක කවදාවත් යූස් කරන්න එපා. හරි තුන්වෙනි
පාට් එක තමයි වෙල්කම් එක. ඉතින් බයට වෙල්කම් එක ඔයගලට කැමති විදිහකට දෙන්න පුළුවන්. නෝමලි චෙක් අවුට් අව ගිග්ස් හරි මොනවා හරි ඒ වගේ ද ඉන්ෆෝමේෂන් එකක් දෙන්න පුළුවන්. ඉතින් චෙක් අවුට් අව නිව් ගිග්ස් ෆෝ මෝ ඉන්ෆෝමේෂන් හරි මොනවා හරි ඔයගලගේ බිස්නස් නේම් එක දාලා තෑන්ක්ස් කියලා ඒ විදිහට වෙල්කම් එකක් දෙන්න පුළුවන්. ඉතින් මං මගේ බය රික්වෙස්ට් ටෙම්ප්ලේට් එක යට වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකකින් දාලා තියෙනවා. ඕගොල්ලෝ එතනින් බලන්න ගිහලා බය රික්වෙස්ට් එක. ඉතින් ඒක කවදාවත් යවන්න එපා. අනිත් එක තමයි බය රික්වෙස්ට් එක ගොඩක් ලොකුවට ටයිප් කරගන්න එපා. මොකද බය එක කවදාවත් කියවන්නේ නැහැ. ලොකු බය රික්වෙස්ට් එකක් දැක්කහම සෝරි බය ඔෆර් එකක් දැක්කහම ඔෆර් එක පුළුවන් තරම් පොඩි කරගන්න, පුළුවන් තරම් අවශ්‍යම තොරතුරු විතරක් දාන්න. ඉතින් ඒ විදිහට දාලා බයට කියවුවහම අපේ සර්විස් එක ගැනයි අපි ගැනයි වෙනම ඉමේජ් එකක් හැදෙන විදිහට ගුඩ් ඉමේජ් එකක් හැදෙන විදිහට මේ රික්වෙස්ට් එක යවන්න ඕනේ. ඉතින් මම පල්ලෙහා දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ බය රික්වෙස්ට් එක ඕගොල්ලෝ එක ගිහිල්ලා බලන්න. හරි මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. මම ඉස්සරහට ක්‍රේෂනරිස් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා ඔයාලගේ ක්‍රේෂන් සැටින් කමෙන්ට් කරන්න මම ඒවල් ටිකින් එකට ආන්සර්ස් දෙන්නම්. channel D YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම බල්ල හැංගිල subscribe කරන්න. ඉතින් මේ වීඩියෝ එක වටනවා කියලා හිතනවා නම් share කරන්න. ඔයගලන්ට ප්‍රශ්න ගැටළු මොනවා හරි තියෙනවා නම් ඒවත් යටින් කමෙන්ට් කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්.